දෘෂ්ටි ගැනීම පිළිබඳ ශික්‍ෂාපද. තතාගතයන් වහන්සේ සැවැත්නෝර ජේතවන විහාරයේ වැඩවෙසෙන සමයහි අරි්ට නැමැති භික්ෂුවකට එක්තරා පාප දිට්ටියක් ඇතිවිය. එනම්, මේ ගිහිියෝ කාමයන් සේවනය කෙරමින්ම සෝතා පන්නයෝද, සකදාගාමී හුද වෙති, අනාගාමී හූද වෙති. භික්ෂුහූද, මනාප රූපයන් දකිමින්ම මනාප ශබ්දයන් අසමින්ම මනාප ගන්ධයන් ආග්‍රහණය කරමින්ද මනාප රසියන් ආස්වාධනය කරමින් මනාප ස්පර්ෂයන් ස්පර්ෂ කරමින්ම සෝවාන් වෙති සකදාගාමී වෙති අනාගාමී වෙති රහත් වෙති සුව පහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය කැපනම් ස්ත්‍රී ස්පර්ශය අකැපවන්නට කරුණක් නැත එයත් කැපවිය යුතුය යනු අරිට්ට භික්‍ෂූන්ට ඇති වූ පාප දිට්ියය. ඔහු තතාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන්ට සුව පහස් ඇති කොට්ට මෙෙට්ට ඇතිරිි ආදිය අනුදැනීම ස්ත්‍රීස් පර්ශයද කැපබව දක්වන බුද්ධ දේශනාවක් සේ සැලකීය ඔහු ඒ ලාමක දිට්ටිය භික්‍ෂන්ට කියන්නට විය භික්ෂූ නොේ කාරයෙන් ඒ පාප දිට්ටිය හරනා පරිදි ඔවුට අනුශාසනා කළ මුත්. අරිට්ට තමාගේ දිට්ටිය නොහලේය. භික්‍ෂූණේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළ කල්හි මේ සිකපදය පනවා වදාළහ. පාචිත්‍යපාරි එකසේ පනස්තුන පිටුවෙන්. යම් මහනෙක් ස්වර්ගමෝක්ෂ ධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරායිකයයි යම් ධර්ම, කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වධාරණ ලද්දාාහුද සේවනය කරන්න හොට ස්වර්ගමෝක්ෂ්‍යාන මාර්ගපලයන්ට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ නොසමත් වෙත්්‍යයි භාග්‍යවතුන් වහන්සේ වින් දේශනය කරනලාද ධර්මයක් මම ධනිමි කියා නම් ඒ භික්‍ෂුතම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේය. ඇවත, සේ නොකියව භාග්‍යවතුන් වහන්සේට නිින්දා නොකරව භාග්‍යවතුන් වහන්සේට නිින්දා කිරීම නොමෙනවී. භාගිවතුන් වහන්සේ එසේ නොකියන්නාහ. ඇවැත්නිි භාග්‍යවතුන් වහන්සේ අන්තරායික ධර්මයෝ අන්තරාය කරේ යැයි අනේකාකාරයෙන් වධාරණ ලද්දාහුය සේවනය කරන්නා හට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ සමර්ථ යයි කිය යුතුය භික්ෂූන් විසින් මෙසේ කියන ලද කලිහිද ඒ භික්ෂුව එසේම ඔහුගේ අදහස ගෙන සිටී නම් ඒ මහන භික්‍ෂූන් විසින් ඒ දිට්ටිය අතහැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂනය කළ යුතුය තුන්වර දක්වා සමනුභාෂනය කරනු ලබන්නේ ඒ දිට්ටිය හරි නම් ඒ යහපති ඉදින් නොහරින්නේ නම් පච්චිති වෙයි සමනුභාෂණ කර්මය පාචිත්්‍යය පාලියෙන් දතහැකි වනු ඇත කර්ම ක්ලේෂ විපාක උපවාද ආඥා ව්‍යත්තික්‍රමන වශයෙන් ස්වර්ගමෝක්ෂ ධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරාය කර ධර්ම පහක් ඇත්තේය. කර්ම නම් අන්තරායකර කර්ම පය එන් යම් කිසිවක් කළ පුද්ගලයාට දෙවන ජාතියේ සුගතියට යාමටද වර්තමාන භවේදී ධ්‍යාන මාර්ග පල ලැබීමටද නුපුළුවන එය අන්තරායිකක ධර්මයකි. භික්‍ෂණි දූෂණයද අන්තරායික කර්මයකි. ක්ලේෂ යනු නියත මිත්‍යදිට්ටියය එනම් නාස්තික අහේතුක අකිරිය යන දිට්ටි තුணය විපාක යනු අහේතුක ප්‍රතිසන්ධී චිත්වය එයින් ප්‍රතිසන්ධිය ලබන්නෝ පණ්ඩක නපුංසක ආදීන් හා අපා එක සත්වයෝය. ඔවුනට ආත්මේදී ධ්‍යාන මාර්ගඵල නොලැබිය හැකිය උපවාද යු ආරය උපවාදේය එනම් ආරයෙ පුද්ගලයාන්ට නින්දා කිරීමම් ආදී වරද කිරීමය ආඥාාව ව්‍යත්තික්‍රමණය යනු බුදුරදුන්ගේ ආඥඥාව කඩකිරීමය. එනම් ඇවැත්වලට පැමිණීමය. මෛතුීන සේවනයෙන් වන පාරාජික ආපත්තිය, ආඥා ව්‍යත්තික්‍රමණ අන්තරායය. මෛතින සේවනය බලවත් රාගයෙන් කරන ක්‍රියාවකි. රාගයෙන් තොරව කියරන මෛතුීන සේවනයක් නැත. එය කරන්න හුගේ සිත යට හා, පිළිබඳ කටයුතුවලට ඇදීයයි. ධ්‍යාන භාවන ආදයට නොයයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ඒයට පාරාජිකා ආපත්තිය පැනවූහ සුව පහසු ඇති කොට්ට මෙෙට්ට ඇතිරි ආදිය රාගෙන් තොරවද පරිභෝග කළ හැකිය. ඒවා පරිභෝග කිරීම ශ්‍රමණ ප්‍රතිපදාවට බාධාවක් නොවෙේ එබවින් භාගවතුන් වහන්සේ භික්ෂූන්ට ඒවා පරිභෝග කිරීම අනුදන වදාල සේක. මෛතුවන සේවනය හා සුක ස්පර්ෂඇති කොට්ටමෙට්ටාදයේ පරිබෝග ඉමහත් වෙනසක් ඇත. භික්ෂ්ුවක් එබඳු දිටියා ප්‍රකාශ කරන විට ඒ අසා ඔහුට අවවාද නොකරන්න වූ භික්‍ෂූන්ටද දුකුලා ඇවැත්වෙයි. එය නොපිළිගැනීමෙන් දිට්ටිය ප්‍රකාශ කරන භික්‍ෂුවටද දුකුලා ඇවැත්වෙයි. සමනුභාෂණ කර්මයෙන්ද දිට්ටිය නොහරිනා භික්ෂුවට පචිති ඇවැත්වෙයි සමනුභාෂණ කර්මයෙන් නොහික්මෙන භික්‍ෂුවට උක්්‍යේපනීය කර්මය සිදුකරනු ලැබේ. එය විනය කර්ම පොතේ දෙසය පහනහා පිටුවේ දතහැකි වනු ඇත යෝපන බික්හු ජානං තතාවාදිනා බික්ුණා අකටානු දම්මේන තං දිට්ටිං අපට නිසට්ටේන සද්ධින් සම්බුංචෙයවා සංවාසයවා සහවා செய்ய කප්හෙය පාචිතයාං පාචිත්‍යපාලිය එකසිය පනස් පහපිටුව. යම් මහනිෙක් එසේ කියන උක්කේපනීය කර්මය සංගයා විසින් ඉවත් නොකළ ඒ පාපදිට්ටිය නොහල භික්‍ෂුව හා සම්බෝග හෝ කෙරේද විනිය කර්ම හෝ කෙරේද එක් පියස්සක් යට හොවීද ඒ භික්‍ෂුවට පචිති ඇවැත්වෙයි. සම්බෝගය වනාහි ආමිෂ සම්බෝග ධර්ම සම්බෝග වශයෙන් දෙකක් වෙයි. යමෙකුට තමා සතු ආහාරාධී වස්තුවක් දීම හා අනුන්දන වස්තුවක් ගැනීම ආමිෂ සම්බෝගය ධර්මය කියවීම හා කියවා ගැනීම ධර්ම සම්බෝගයයි. උක්කිත්තක භික්‍ෂුව හා එයින් කවරෙක් හෝ එයින් කවරක් හෝ කළහොත් පචිති වෙයි ඔහු හා උපෝෂත පවාරණාදී විනයකර්මයක් කළහොත් පචිති වෙයි. එක් පියස්සක් යට උක්කිත්තකයා සයිනය කළ කල්හි භික්ය කළද භික්ෂුව සයිනය කළ පසු උක්කිත්තකයා සයිනය කළද දෙදෙන එකවරසායිනය කළද භික්ෂුවට පචිති වෙයි පාචිත්තිය පාලි එකසය පනස් අටපිටුවෙන් භාගිවතුන් වහන්සේ විසින් යම් මෛතිය්‍ය ධර්ම කෙනෙක් ස්වර්ගමෝක්ෂ දොන මාර්ගඵලයන්ට අන්තරායකරයයි වදාරණ ලදද සේවනය කරන්න හොට ඒ ධර්මයෝ අන්තරාය පිෙනිස සමත් නොවෙති යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් මම ධනිමි යැයි සාමනේරයක් කියන්නේ නම්. ඒ සාමනේර තෙමේ භික්‍ෂූන් විසින් මෙසේ කීවේතිය. ඇවත සාමනේරය මෙසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේට නිින්දානොකරව. වාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමෙනවී. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවත සාමනේරය භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරායික ධර්මයෝ අනේකාකාරයෙන් අන්තරාය කරේ වදාාරන ලද්දාාහුය. සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමර්ථයහ. ඒ සාමනේර තෙමේ මෙසේ භික්‍ෂූ විසින් කියනු ලබන්නේ ද එසේම පාපදිට්ටිය ගෙන සිටින්නේ නම් ඒ සාමනේර තෙමේ මෙසේ කියයුතු වන්නේය. ඇවත සාමනේරය අදපටන් තා විසින් ඒ භාගිවතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රෝරුන් වහන්සේ යැයි නොකී යුත්තෝය. අන්‍ය සාමනේරයෝ භික්‍ෂූන් වහා දෙතුන් රයක් යම් සහසයාාවක් ලබද්ද ඒද මින් පසු තට නැත්තේය මමත්වයක් නැති සාමනේරය සංගාරාමයෙන් යව නැසව යම් මහනෙක් එසේ නසුනලද සාමනේරයෙකුට නසන ලද්දෙකු බව දැන සංග්‍රාහෝ කෙරේද එවැන්නෙකු ලවා උපස්ථාන හෝ කරවා ගනීද එවැන්නෙ කු හා සම්බෝගහෝ කෙරේද එක් පියස්සක්යට සයිනයහෝ කෙරේද ඒ භික්ෂුවට පචිති වෙයි. සංවාසනාසනා ලිංගනාසනා දණ්ඩකම්ම නාසනා යැයි විනෙහි නැසීම් තුනක් ඇත ඇත් නොපිළිගැනීමම් ආදිය නිසා උක්කේපනීය කර්මය කිරීම සංවාස නාසනාවය සුදුවත් හඳවා පිටත් කිරීම ලිග නාසනාවය දඩුවම් වශයෙන් සග ආරාමෙන් බැහරවන ලෙස කීම දණ්ඩකම්ම නාසනාවය පාප දි්ටිකත් හැරණුන්ට කරන්නේ ද්ඩකම්ම නාසනාවයයි